ආයු බොහෝ වේවා. එළු සිතුම් පැතුම් ඉටුවන යහපත් සුභම සුබ දුනි මාසයක්ම වේවා කියලා අපි ඔබට සුබපතනම පළමුවෙන්ම. දේශීය විදේශීය සහෘද හිතවතුනි, අද අපි කතා කරන්නේ 2024 ජුනි මාසයේ කටක ලග්න හිමි ඔබේ මාසික පලාපල විස්තරය ගැන. එහෙමනම් පලාපල කතනයට යමු. ඒ එක්කම පොඩි ඉල්ලීමකුත් තියෙනවා අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම අපි දාන වීඩියෝ හැමදාම බලන්න ඕන නම් bell icon එකත් press කරන්න කියලා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඉතින් සහෘද හිතවතුනි, අපි කටක ලග්න හිමි ඔබේ ධනය විවාහය සෞඛ්‍ය රැකියාව කියන හැම දෙයක් ගැනම විස්තර ඇතුව මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉස්සෙල්ලම අපි ඔබේ මාසික කේන්ද්‍ර සටහන ගැන කතා කරනවා. කේතු ග්‍රහයා දෙවන රාශියේ තැන්පත් වී සිටිනවා. සෙනසුරු ග්‍රහයා අටවන රාශියේ තැන්පත් වී සිටිනවා. සඳු සහ රාහු ඔබේ නවවැනි භවයේ තැන්පත් වී සිටිනවා. කුජ ග්‍රහයා ඔබේ නවවැනි භවයේ තැන්පත් වී සිටිනවා. අපි දැන් සෞඛ්‍ය ගැන කතා කරනවා. සඳු රාහු සංයෝගය සිද්ධ වෙන්නේ ජුනි මාසයේ නිසා කටක ලග්න හිමි ඔබේ සෞඛ්‍ය කොටස් දෙකකට බෙදලා අපි කතා කරනවා. ජුනි මාසයේ පළවෙනිදා සිට ජුනි මාසයේ 13 වෙනිදා දක්වා කාලය තුල කටක ලග්න හිමි ඔබට තර්මක උදරාබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් ගැන ඒ දෙය කළ යුතුද නැද්ද කියලා ඔබට හිතා ගන්න බැරුව ඉන්නත්, විසඳන්න බැරි ප්‍රශ්නයක් නැති උනත් හිතට තව තව අදහස් ගලාගෙන ඒවි. ඔන්න ඔය වගේ තත්ත්වයක් නිසා ජුනි 13 වෙනිදා දක්වා ඔබ තුල අවුල් සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ජුනි 14 ඔබට ටිකටලුකාරී තත්ත්වයක් පේන්න තියෙනවා. ජුනි 15 වෙනිදා සිට ජුනි 30 දක්වා කාලය තුල හැම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයට පත්වේවි. ඒ වගේම ඔබත් ශක්තිමත් වේවි. රවි ග්‍රහයා මිතුන රාශියට යනවා ජුනි 15 වෙනිදා. අන්න එතකොට හැම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයටපත් වේවි. ඔබට කාගෙන් හරි තෑග්ගක් හරි දෙමව්පියන්ගෙන් තෑග්ගක් හරි ඔබට ලැබෙන්න පුළුවන්. අපි කටක ලග්නය ගැන කතා කරනවා නම් මාළවී යෝගය, භද්‍ර යෝගය එක්ක යෝග තුනක් හැදෙනවා. අන්න ඒ නිසා කටක ලග්න හිමියන්ට ජුනි මාසයේ ලොකු වාසි තුනක් ලැබෙන්න નિયમિતව තියෙනවා. නමුත් වියදමකුත් දරන්න වෙනවා, ප්‍රතිලාභ ලැබෙනවා. නමුත් වියදම් යනවා. අපි ජුනි මාසයේ ප්‍රතිලාභ ලැබෙන විදිය ගැන කතා කරනකොට ඔබට රජයෙන් හරි වෙනත් සංවිධානයකින් හරි යම් දීමනාවක් ලැබෙන්න පුළුවනි. ඊළඟට විදේශයන්ගෙන් ඔබට මුදල් වාසියක් හැටියට ලැබීමක් ලබන්න වාසනාවක් තියෙනවා ජුනි මාසයේ. මේ ගැන විස්තර කතා කරනවා නම් විදේශ රටක නිෂ්පාදනය කරපු යම් භාණ්ඩ වර්ගයක් ලාභ තියාගෙන විකුණුවාට පස්සේ ඔබට ලැබෙන ලාභයත් මෙන්න මේ විදේශයකින් ඔබට ලැබෙන මුදල් වාසියක් තමයි. ඒ වගේම තවත් කියන්නම ඕන, මේ ජුනි මාසයේ කටක ලග්න හිමි ඔබට මිලදී ගැනීම සහ විකිණීම් වලින් ලොකු මුදල් වාසි අත්පත් කරගන්න වාසනාව තියෙනවා. දේපළ වෙළඳාම් කරුවෙකු නම් ඔබට මේ ජුනි මාසයේ ලැබෙන ලාභය ගොඩක්ම වැඩි වෙනවා. අන්න ඒ නිසා ජුනි මාසය හොඳ කාලයක් වෙනවා. මේන් අදහස් වෙන්නේ ලොකු මිලදී ගැනීම සහ විකිණීම් අවස්ථා උදා කර ගන්න ඔබට පුළුවන් වන බව තමයි. මේ විදියට ආදායම් ලබනකොට ලොකු වියදමකුත් කරන්න වෙනවා. පළමු වියදම දරුවාගේ අධ්‍යාපනය සඳහා වෙන්න පුළුවන්. දරුවන් වෙනුවෙන් ලොකු වියදම් ජුනි මාසයේදී සිද්ධ වෙන්න පුළුවන්. දැන් පවුල් ජීවිතය ගැන කතා කරනවා. කටක ලග්න හිමි ඔබට මාළවී යෝගය ජුනි මාසයේදී වාසනාව උදා කරන නිසා පවුල් ජීවිතය වාසනාවන්ත වෙනවා. ඔබේ පවුල තුල ජුනි මාසයේ දේපළ අලුත් වැඩියා කිරීම, ඒ කියන්නේ ඉඩකඩම් සුද්ධ කිරීම, හෙලිපෙහෙලි කිරීම වගේ වෙන්නත් පුළුවන්. නැතිනම් වාහනය
අලුත් වැඩියා කරනවා හරි අලුත් වාහනයක් ගන්නවා වෙන්නත් පුළුවන්. දරුවන්ගේ විවාහ කටයුතු සුබ කටයුතු සාර්ථක වීමත් ජුනි මාසයේ පෙන්නුම් කරනවා. ඔබට පවුලේ අය එක්ක දින 4-5ක් ගත කරන්න වාසනාව උදා වෙනවා ජුනි මාසයේ. අන්න එතකොට දවසම සතුටින් වගේම ආදරයෙන් පිරී යාවි. පවුලේ අය එකිනෙකාව තේරුම් ගනීවි. සමහර විට මේ තරම් සතුටක් ඔබට ලැබෙන්න ඔබ පවුලේ අය සමග කැමැතිම තැනක් නරඹන්න වගේ යාමක් නිසා වෙන්නත් පුළුවන්. කටක ලග්නය හිමි ඔබේ දරුවන් ගැන දැන් අපි කතා කරනවා. මේ ගැන කතා කරනකොට කුජග්‍රහයාගේ පිහිටීම නිසා ජුනි මාසයේ රාජයෝගයක් හැදෙමින් පවතිනවා. අන්න ඒ නිසා දරුවන් ගැන කතා කරනකොට කියන්නම ගොඩක් දේවල් තියෙනවා. සමේ ගැටලු ඇතිවෙන්න පුළුවන්, අසාත්මිකතා වගේ තත්ත්ව ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම කුඩා දරුවෙකු තවත් කුඩා දරුවෙකුට මුණ ගැසීම හොඳයි. මේ ජුනි මාසය දරුවන්ට ප්‍රියජනකයි. කොයි විදිහකින් හරි අලුත් දෙයකට කාලය ගත කරන්න අවස්ථාවක් ලැබේවි කුඩා දරුවන්ට හොඳයි. නමුත් සෞඛ්‍ය වැඩිමහල් දරුවාට හොඳ නැහැ. බඩ ආශ්‍රිත ප්‍රශ්න ගැන කතා කළොත් බඩේ ගැටලුවක් වගේ පවතින්න පුළුවන්. මේ ගැටලුව වැඩිමහල් දරුවා සමග පවතින්න පුළුවන්. සමහර විට ලොකු දරුවාගේ අධ්‍යාපනයේ හොඳ පණිවිඩයක් අහන්න ලැබෙන්න පුළුවන්. දැන් අපි කටක ලග්න හිමි ඔබ ගැන කතා කරනවා. තමන්ගෙම වැඩක් රැකියාව විදිහට කරන අය දිගටම කරගෙන යනවා. සමහර දෙනෙක්ට රැකියාවක් නැතිව ඉන්න වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ අය වෙනුවෙන් තමයි අපි කතා කරන්නම ඕන. අනේ ඔබ දැන් ඉවසුවා ඇති. ඔබේම කියලා පුංචි වෙළඳාමක් හරි පටන් ගන්න, ටිකෙන් ටික දියුණු වෙන්න. තවත් නම් බලාගෙන ඉන්න එපා. අපට වරදිනතුරු අනෙක් අය බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔබ ශක්තිමත් වෙලා ජීවිතයට මුහුණ දෙන්න. ඔබට අනිවාර්යෙන්ම වරදින්නේ නැහැ. ඔබේ රැකියා ජීවිතයේ සිදුවීම් කීපයක්ම තියෙනවා. එක සිදුවීමක් තමයි ඔබට ස්ථාන මාරුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔබට හොඳ දීමනාවක් ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් වැඩපිළිවෙලක් සඳහා ජුනි මාසයේ අලුත් වෙනසක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඔබට ඔබේ ආයතනයේ එකට කටයුතු කරන අය සහෝදර සහෝදරියන් ගානට ලං වෙනවා වගේම ඒ අය එක්ක එයාලගේ පවුල් බැලීමටත් ඔබට යන්නත් වේවි. ගමන් බිමන් අධික වේවි. කටක ලග්න හිමි ඔබේ විවාහ ජීවිතයට නම් හොඳ මදි ජුනි මාසය. මුලින්ම පෙම්වතා පෙම්වතිය ගැන කතා කරනවා නම්, එහෙමත් නැත්නම් සැමියා බිරිඳ ගැන කතා කරනකොට කටක ලග්න හිමියන්ට ජුනි මාසය සාමාන්‍ය වෙනවා. ඔබේ විවාහ ජීවිතයේ ජුනි 5 වෙනිදා සිට 25 දක්වා කාලය තුල සුළු දෙයක් සිදු වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේදී හරි ආදර ජීවිතයේදී පොඩි වෙන්වීමක් දින කීපයක් සඳහා වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ හොඳයි වෙන්වීම දින කීපයක් පවතින්න පුළුවන්. දැන් අපි කතා කරනවා කටක ලග්න හිමි මිනිසුන් තමන්ගෙම කඩයක් පවත්වගෙන යන අය තමන්ගේ වැඩ කරගෙන ඉඳීවි. අන්න ඒ වගේ ජීවත් වෙන ඔබට හොඳයි ජුනි මාසයේ නම් මිලදී ගැනීම විකිණීම් තුලින් ඔබට බොහෝ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. ඒක නිසා ඔබ උත්සාහ කරන්න. ඔබේ පෞද්ගලික කේන්ද්‍රයට අනුව ගත කරන මහදශා අතුරු දශාත් බලපානවා මේ පලාපල ඔබට හරියන්න. ඉතින් සහෘද හිතවතුනි, අපි මේ කියන්නේ පොදු පලාපලයක් මේ. ඔබේ පුජ්‍යලික කේන්ද්‍රයේ බලව නොගත්තත් ඔබේ ලග්නයට අපල කරන ග්‍රහයන් වෙනුවෙන් වත් පිළිවෙත් කරලා ඔබේ අපල දුරු කරගන්න. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ලොවට බිහි කළ ඍෂිවරු නවග්‍රහයන්ගෙන් සිදුවන ග්‍රහ අපලයන් දුරු කර ගැනීම සඳහා නානා ප්‍රකාර ශාන්ති කර්ම උගන්වලා තියෙනවා. ඒ නිසාම ඒවා පිළිපැදීම තුළින් අපේ පැරණි අය තමන්ට පැමිණෙන දුක් කරදර වලින් පහසුවෙන් බේරුණා. විශේෂත්වය කියන්නේ මේ ශාන්ති කර්ම මිනිසාගේ ජීවිතය හා බැඳී තිබෙන ඒවා. ඉතින් අපි ඔබට කියනවා මේ වත් පිළිවෙත් ඔබත් කරලා ඔබේ අපල වලින් ඔබත් පහසුවෙන් බේරෙන්න. ඒ වගේම ඔබට පුළුවනි නම් මස් මාංශයෙන් වළකින්න.
ඊට අමතරව පන්සිල් පද පහවත් රකින්න. ඔබට පුළුවන් තරමට නවග්‍රහයන් වෙනුවෙන් දෙන දාන දෙන්න. අපල සඳහා බුදුහාමුදුරුවන්ට බුද පූජා පවත්වලා, බෝධි පූජා පවත්වලා පින් අනුමෝදන් කරන්න. මේ දේවල් කිරීම තුළින් ඔබට ඇතිවන ඕනෑම අපලයක් දුර්වන බව ඇත්ත. ඒ දේවල් අපි ඔබට කියන්නේ අපි මෙතෙක් කල් ලැබූ අත්දැකීම් එක්කයි. එහෙමනම් වත් පිළිවෙත් මොනවද කියලා අපි දැන් බලමු. බුද්ධ ග්‍රහයාගේ අපලවලට විෂ්ණු දෙවියන්ගේ පිහිට පතන්න ග්‍රහ දාන හැටියට සුවඳ ජාති, වී, ගිතෙල්, මුං ඇට වලින් සාදන ලද කෑම, නිල් පාටරේදී දන් දෙන්න, නාමල් තලමල් පූජා කරන්න, කොහොඹ රුක්ෂයට සාත්තු කරන්න, උදේ සවස වතුර දමා ගස ස්පර්ශ කරන්න. ඉකුරු ග්‍රහයාගේ අපලවලට පාර්වති දෙවියන්ගේ පිහිට පතන්න ග්‍රහ දානයක් හැටියට විසිතුරු රෙද්දී සුදු හාල් වලින් සාදන ලද කෑම, ගිතෙල්, මණික් වර්ග දන් දෙන්න. සියලුම සුවඳ ඇති මල් පූජා කරන්න. කරඳ රුක්ෂයට සාත්තු කරන්න. උදේ සවස වතුර දමා ගස ස්පර්ශ කරන්න. සෙනසුරු ග්‍රහයාගේ අපලවලට විෂ්ණු දෙවියන්ගේ පිහිට පතන්න ග්‍රහ දානයක් හැටියට ලෝකඩ භාජන, කළු රෙදි, තල කොල්ලු දන් දෙන්න. සියලුම නිල් පාට මල් පූජා කරන්න. නුග රුක්ෂයට සාත්තු කරන්න. දේ සවස වතුර දමා ගස ස්පර්ශ කරන්න. ග්‍රහයාගේ අපලවලට සිව දෙවියන්ගේ පිහිට පතන්න මදක් රතු රෙදි තිරුඹු වලින් සාදන ලද කෑම, සීනි, පරිප්පු, රත් හඳුන්, නෙළුම් මල් දන් දෙන්න. රත් නෙළුම් හා සියලුම රතු මල් පූජා කරන්න. ඉඹුල් රුක්ෂයට සාත්තු කර උදේ සවස වතුර දමා ගස ස්පර්ශ කරන්න. මේ කියන ඒ වගේන් ඔබට හැකි දෙයක් විතරක් කරන්න. ඒ හොඳටම ඇති. ඉතින් 2024 ජුනි මාසය කටක ලග්න හිමි ඔබට සාමය, සතුට, පිරුණු වාසනාවන්ත මාසයක්ම වේවා කියලා අපි එක හිතින්ම සුබ පතනවා. තෙරුවන් සරණයි. සුබ දවසක්.